හරි අද වීඩියෝ එකෙන් අරන් ආවේ ලංකා බෙල් 4G ප්‍රීපේඩ් සිම් එක ගැන. ඉතින් මේ සිම් එකේ විශේෂත්වය තමයි 4G අපේ බෑන්ඩ් එක TDD බෑන්ඩ් එකෙන් තමයි ලංකා බෙල්ලත් 4G විසිරුවා හරින්නේ. ඒක නිසා අපිට පුළුවන් ඩයලොග් හරි SLT හරි රවුටර් එකක් අන්ලොක් කරලා මෙන්න මේ ලංකා බෙල් කියන සිම් එක ලංකා බෙල් ප්‍රීපේඩ් සිම් එකක් දාගන්න. ලංකාබෙල් ප්‍රීපේඩ් සිම් එකක් සාමාන්‍ය රුපියල් 200කට වගේ ගන්න පුළුවන් ලංකාබෙල් ආගේඩ් එකකට ගියපුවාම. ඉතින් මේකේ ගත්තාම අපිට දෙනවා යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක්. එයාලගේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඊට පස්සේ අපිට එතනින් රීචාර්ජ් කරගැනීමේ හැකියාවක් තියෙනවා සිම් එක. අපි බලමු කොහොමද ලොග් වෙලා මේකේ මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා. මගේ යූසර් නේම් පාස්වර්ඩ් එක කලින්ම මම සේව් කරගෙන තියාගෙන ඉන්නේ. ලොග් වෙලා බලපුවාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ යාළුවගේ වෙබ්සයිට් එකේ. ඉතින් අපිට පුළුවන් මේකේ data usage එක බලා ගන්න විශේෂයෙන්ම මගේ සිම් එක තියෙන prepaid 4 Mbps speed එකක් ලබා ගන්න prepaid intro කියන පැකේජ් එක. ඉතින් මෙතනින් ගියපුවාම අපිට data usage එක බලා ගන්න පුළුවන් සිම් එකේ කොච්චරක් ඉතුරු වෙලාද තියෙනවද කියලා. ඒ වගේ එක්ස්පයර් ඩේට් එක ඒ වගේ කරුණු කීපක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ අපිට පැකේජ් එක මොකද්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. පැකේජ් එක දැන් තියෙන ප්‍රීපේඩ් ඉන්ට්‍රෝ පැකේජ් එක ස්පීඩ් එක 4 Mbps කියලා තියෙනවා. අප්ලෝඩ් ස්පීඩ් එක 1 Mbps කියලා තියෙනවා. වගේම රීච් මෙතනට ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් රීචාර්ජ් කරන්න පුළුවන් මෙතන රීචාර්ජ් කරන්න කොහොමද කියලා. පළවෙනි මෙතඩ් එක තියෙනවා pay online and activate කියලා. අපිට මේ online පේ කරන කාඩ් එකක් තියෙනවා නම් ඔක්කාරි බැංකු කාඩ් එකක් තියෙනවා නම් අපිට ඔන්ලයින් පේ කරලා ඇක්ටිව් කරගන්න පුළුවන් මේකෙන්. එයාමතර pay via bill cards and activate මේ ඉතින් පුළුවන් අපිට bill card එකක් දාලා ඇක්ටිව් කරගන්න ලංකා bill card එකේ කෝඩ් එක එන්ටර් කරලා ඒ විදිහට රුපියල් 50ට මෙගාබයිට් 550 රුපියල් 70ට මෙගාබයිට් 770 රුපියල් 100ට මෙගාබයිට් 1126 රුපියල් 2253 රුපියල් 500ට 5632 සහ රුපියල් 1000ට 11264 මෙගාබයිට් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු තව අනිත් ක්‍රම මොනවද කියලා මේක රීචාර්ජ් කරන්න පුළුවන්. pay online and activate කියන එක ක්ලික් කරපුවාම අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට ඕන amount එක select කරලා අපි බැංකු account එකත් තියෙනවා නම් ඔන්ලයින් පේමන්ට් සපෝට් කරන කාඩ් එකක් තියෙනවා නම් අපිට මේක රීචාර්ජ් කරගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් අපි අවශ්‍ය ගාන සිලෙක්ට් කරලා 100 හරි 200 හරි 100 සිලෙක්ට් කරොත් 1126ක් හම් වෙනවා මෙගාබයිට්. 50 සිලෙක්ට් කරොත් 550ක් හම් වෙනවා මෙගාබයිට්. ඉතින් සාපේක්ෂව ටිකක් ලාභයකුත් තියෙනවා. ඉතින් මේක එනි ටයිම් ඩේටා තමයි තියෙන්නේ. මේ නයිට් ටයිම් ඩේටායින් බෙදලා නැහැ. ඒකින්ද අපිට රුපියල් 50ක් වගේ මුදලක් දාගෙන යන්න පුළුවන් ඉන්ටර්නෙට් මෙගාබයිට් 550ක් හම් වෙනවා. අනිත් එක තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි data usage එක ගියපුවාම බලන්න ගියපුවාම සාමාන්‍ය sim එකක් ගත්තාම ඒක expire date එක අවුරුදු 3ක් විතර දෙනවා ලංකා බෙල්ලගේ. මේ 2022 තමයි ඉවර වෙනවා. දැන් මේක අරගෙනත් අවුරුදු 2ක් විතර වෙනවා. 2022 12 මාසෙ 25 තමයි expire වෙන්නේ. ඉතින් අපිට රුපියල් 50ක් හරි recharge කරගෙන ඒක expire වෙන්නේ නැහැ. මාස ගාණක් වුණත් පාවිච්චි කරන්නේ නැත්තම් තියාගෙන ඉන්න පුළුවන්. රුපියල් 100ක් දැම්මත් ඒක expire වෙන්නේ නැහැ. අර කාලි ඉවර වෙනකම්. ඒක පොඩි වටිනාකමක් තියෙනවා. මීට අමතරව අපිට ලංකා බෙල් ආයතනයේ මගින් අපිට post paid sim එකකුත් ලබා දෙනවා. ඒක රවුටරේ නැතුව අපිට ලොග් ගන්න පුළුවන්. රුපියල් 1000ක් විතර වෙනවා මං හිතන්නේ sim එක. ඒකේ 3GB 55ක් රුපියල් 950ක් වගේ මුදලකට හම් වෙනවා. tax එකත් එක්ක 1150ක් විතර මුදලක් වැය වෙයි. ඒ වගේම GB 77ක් හම් වෙනවා 1350කට. ඉතින් මේකේ නම් GB day time night time කියලා බෙදලා තියෙන්නේ. ඉතින් මේක මං හිතන්නේ තියෙන ලාභම පැකේජ් එක වෙන්න ඕනේ. අපේ තියෙන පැකේජස් වලින් ඩයලොග් ලා SLT ලා එක සංසන්දනය කරලා බලපුවාම හැබැයි කවරේජ් අඩු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කවරේජ් තියෙනවා නම් අපිට මේ සිම් එක පාවිච්චි කරන එක ගොඩක් ලාභදායි වෙනවා. කවරේජ් තියෙනවද කියලා බලාගන්න ඉතින් ප්‍රීපේඩ් සිම් එකක් ගෙනල්ලා
දාලා බලන්න පුළුවන් කවරේජ් තියෙනවද කියලා විශේෂයෙන්. ඉතින් කවරේජ් ලාවට හරි තියෙනවා නම් මේකක් පාවිච්චි කරන එක හොඳයි. කවරේජ් පොඩ්ඩක් හරි තියෙනවා නම් මං ඊළඟ වීඩියෝ එක ගේන්නම් කොහොමද මේ පොඩ්ඩක් සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳ මං කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. යම් මොකක්ද දෙයක් ගෙන ගන්න නැති ඉතින් අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න, ඊළඟට වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් ලබා ගන්න. බොහොම ස්තුතියි.